අයියමට එන්නේක විශේෂ කාරණාවකටද? මේකයි මං සිනා. පෞල් ජීවිතේ බැලන්ස් කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක බොහොම පරිස්සමින් කරන්න ඕන වැඩක්. තේරුණා? වයිෆ් කියන දෙයක් නොකර ඉන්නවා කියන්නේ ඒක උසාවි නියෝගයක් කඩ කරනවට වැඩිය බයනකයි. අක්ක මොකක්ද දෙන ඕඩර් එක? එයාගේ අලුත් ඉෂුව එක තමයි මසිනව බිස්නස් එකට සම්බන්ධ කරගන්න කියන එක. මාව බිස්නස් එකට? ඉතින් අයියට කෙලින්ම කියන්න තිබ්බනේ පිස්සු කතා කියන්න එපා කියලා. එහෙම කියලා මං ගෙදර ඉන්නද? මසිනට ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක නෑනේ. බඳන්න බඳන්න. මසිනාට මේක කිව්වම මසිනාට හිනා යනවා කියලා. ඒත් ඉතින් හරි හරි මට තේරෙනවා මට තේරෙනවා. තව එකක්. මේක නම් මං අහන්නේ අක්කා කිව්වට නෙවෙයි. මගේ දැන ගැනීමට. අර සමරසිංහ මැඩම්ගේ දුවත් එක්ක මල්ලිගේ උපකර සම්බන්ධයක් තිබුණා. නෑ. එහෙම දෙයක් තිබ්බේ නෑ. ඒ ළමයා නිතර නිතර කතා කරා. පොඩි පොඩි උදව් ඉල්ලුවා. එච්චර තමයි. ඇයි? අපේ දිවංග කියනවා ඒ ගර්ල් මල්ලි ගැන ලොකු කැමැත්තකින් හිටියා කියලා. අපේ දිවංකට එහෙම වරදින්න විදිහකුත් නැහැ නේ? අපේ දිවංකේ ක්ලාස් ගියානේ. ඒ ගියපු වෙලාවේ ගර්ල් කරපු කියපු දේවල් එක්ක දිවංකට ඒ ගැන ෂුවර් කියලා තමයි එයා කියන්නේ. වේලු කියන දේ ඇත්ත තමයි. මොකක්ද අම්මා? බලාගත්තුවත බලාගෙන ඉන්නවා කියලා. මම මේක කියවලා කියවු දේවල් මතකේ තියනවද කියලා බලන්න කල්පනා කරේ. ඔයාට අමතක වෙලා මං ගුරුවරියක් කියලා. මට ළමයෙක්ගේ ඇස් දෙක දිහා බැලුවම කියන්න පුළුවන් හිතේ තියෙන මොකද්ද කියලා. වේලු කියන දේවල් අහනවනේ. තමුන් කරන දේවල් තමුන්ට වඩා පේන්නේ පිටාට. ඒ ගෙවල් දොරවල් වහලා දාලා මම මෙහෙවත් එක්ක ආවේ මොකද කියලා දන්නවනේ. ඔයාගේ වැඩේ හරියට කරන්න ඕන හන්දා. අම්මා ගොඩක් අය එම්.ඒ. කරන්නේ රස්සාවක් කරන ගමන්. රස්සාවක්? ඔයාට මොකද්ද තියෙන හදිස්සිය රස්සාවක් කරන්න? කාට හම්බ කරන්නද? තාත්තිගේ එකම බලාපොරොත්තු වුණේ වාට ඉහෙලටම උගන්නන්න. මතකනේ ඒකේ කාලෙත් කියනවා. ඔයාට තාත්ති වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම යුතුකම තමයි ඉහෙලටම ඉගෙන ගන්න එක. මං ඒක ඉෂ්ට කරනවා අම්මා. මං දන්නවා. මම නිකමට මතක් කරලා දුන්නේ. ජීවිතේ නොඑක් දේවල් සිද්ධ වෙනවා. එහෙමයි කියලා අපි අපේ ඉලක්ක අමතක කරන්නේ. මම මහන්සි වෙලා මගේ ස්ටඩීස් කරනවා.
අම්මා හිතන්නේ මං නිකන් ඉන්නවා කියලාද? මං කී ජීවිතේ හැටි. අම්මා ගියා කියන්නේ හිතෙන් ලොකු නිදහසක් දැනෙනවා. හැබැයි ඉතින් ටික දවසකට ඔය ගියාට ආයෙත් එනවා. මං දන්නවනේ. අර නවල් එක කිවල ඉවරද? ඔයාට ඒක මතකයිද? මං ආසයි ඒ කතාව දැනගන්න. පහුගිය දවස් ටිකේ පොත් කියවන්න බැරි වුණා නෙමනාද? අම්මා මට පොත් කියවන එක තහනම් කරලා තිබ්බේ. අම්මා කියනවා මගේ ඔළුව නරක් වෙලා තියෙන පොත් කියවලලු. ඒගොල්ලෝ කරන කියන දේවල් වැරදි වෙන්න පුළුවන්. ඒව අපිට වීලු හැටියට පේන්නත් පුළුවන්. හැබැයි ඒගොල්ලෝ පැත්තෙන් බලද්දී ඒව හරිම අනුකම්පාසහගතයි කියලා හිතෙන්නේ නැද්ද? මං එහෙම හිතලා තමයි ඉවසන්නේ නිම්නාද? නැත්තම් මගේ ඉවසීමේ සීමාව පැනලා ගොඩාක් කල්ලොයක් කරන කියන දේවල් වලට. හැබැයි ඔයගේ තාත්තට නම් හොඳ අන්ඩර්ස්ටෑන්ඩින්ග් තියෙනවා නේද? නිම්නාද දන්නවද? අද මම මෙහෙම ජීවත් වෙන්නේ මගේ තාත්තා හින්දා. මං හිටියේ ගැඹුරු ළිඳක් පතුලේ. මං දැනන් හිටියේ එකම දේ තමයි මට වැඩි කාලයක් ඒ ළිඳ පතුලේ ඉන්න බෑ කියන එක. අනිත් හැමෝම උත්සාහ කරා මාව ළිඳ පතුලෙන් එළියට ගන්න එක එක දේවල් කරලා. ඒ තාත්තා කිසිම දෙයක් කරේ නෑ. තාත්තා කිව්වේ එකම එක දෙයයි. පුතේ, තමන් කොතන හිටියත් තමන්ට තමන්ගේ සතුට එතන හොයාගන්න පුළුවන්. ඒක තමයි තාත්තා කිව්වේ. ඒ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා. වෙලාවක අංගලෝ මීට් වෙන්න ඕනේ. ටිකක් නිදාසෙ කතා කරන්න. හැබැයි ඉතින් ආන්ටි නැති වෙලාවක් වෙනවත් ඕනේ. අම්මා, සචිනි කතා කරා. අර මියුසික් වීඩියෝ එක එයාව සිලෙක්ට් කරගත්තා කිව්වේ. ඒකේ වැඩ පටන් ගන්නවලු. ඉතින් එයා කොළඹ ඉන්න තැනක් හොයනවා. ඔව්, ඉතින් එහි ඉඳන් ඒක කරන්න බෑනේ. අපි එයාව නවත්ත ගමුද? එයා ওই මියුසික් වීඩියෝ එක ගැන ගොඩාක් කල් ඉඳන් හෝප්ස් තියාගෙන ඉන්නේ. එහෙම කී අපි යාට උදව් කරන්න ඕනේ දම්ම. නවත්ත ගන්න පුළුවන්. හැබැයි එයාව ඔයාගේ ස්ටඩීස් වලට බාධාවක් වෙන්න බෑ. එහෙම බාධාවක් වෙන්නේ නැහැ අම්මා. ෂෙනාලි, ඔයා එක දෙයක් මතක තියාගන්න ඕනේ. ওই දෙන යන්නේ මාර්ග දෙකක. ඔයා ඇකඩමි, එයා එහෙම නැහැ. අම්මා හිතන්නේ මට ඒක තේරෙන්නේ නැහැ කියලාද? සචී යාගේ වැඩ ටික බලාගනි. මම මේ කියන්නේ යාට උදව් කරන්න එපා කියලා නෙවෙයි.
එයා කොහොමද දන්නව මම මගේ ස්ටඩීස් කරගන්නවා කියලා? එහෙනම් එන්න කියමු. මම එයාට කෝල් එකක් දෙන්න. වා කතා කරපු නැති ඉඳන් මං ගත්තේ. තමලිනේ. මං අහගෙන ඉන්නේ. ඔයා හොඳින් නේද? ඔව්. කතා කළේ නැත්තේ කරදරයක් නේද කියලා හිතලා. ඇයි එහෙම කියන්නේ? තමලිනි මං දන්න ඔයාගේ හිතේ සමහරක්කට මං ගැන තරහක් ඇති. නෑ කොහොමටවත් තරහක් නෑ. ඒත් මොකද්ද? මට හිත හදාගන්න ටික කාලයක් දෙන්න. ඒ ගැන මං කතා කරන්න එපාද? නෑ එහෙම දෙයක් නෙමෙයි මං කිව්වේ. දෙහි කෑල්ලක් අතුලල මෙහෙඳි මකනවා වගේ හිතේ තියෙන දේවල් ලේසියෙන් මකන්න බෑ. මටත් පිස්සු. ඔයා කොහමද මෙහෙඳි ගැන දන්නේ? ඔයා දන්නවනේ මට සොසයිටි එකට එන්න කොච්චර කාලයක් ගියාද කියලා. මේ වෙලාවේ මගේ මොකද්ද වෙන්න ඕනේ? තමලිනි නිම්නද මං ඔයාගෙන් ඇහුවේ මං දන්නේ. හැබැයි මට විශ්වාසයක් තියෙනවා මට හිත හදාගන්න පුළුවන් කියලා. මං තියන්නම්. මට කතා නොකර ඉන්න එපා. මං තියන්නම්. Good night. Good night. Thank you.
ඕනෑම තැනක සිට සිදු කරන බාණ්ඩ ඇනවුම් පැය හතර නිවසටම ඔසි ගිෆ්ට්. ඔයවැඩේ තේරුමක් නෑ. මොකක්ද? සමරසිංහ මැඩම්ලා ගැන හොයන වැඩ. ඇයි තේරුමක් නෑ කියන්නේ? අපේ පුතා කිව්වට එළමයා ගැන කැමැත්තෙන් හිටියා කියලා. ඒක ඇත්ත නැත්නම් අපි හරියට දන්නේ නෑ නේ නිරාෂා. එළමයා විතරක් නෙමෙයි. මැඩම්නුත් කැමැත්තෙන් හිටියේ. මට තේරුණා නේ. කෙලින් කියලා නෑනේ. කියන්න ඕන නෑනේ. අපේ මල්ලි ගැන හරි පැහැදීමකින් හිටියේ. හරියට අගේ කළා කතා කරේ. මම කතා කරාට ඉතින් මැඩම් ගිහිතේ එහෙම කැමැත්තක් තිබ්බද කියලා අපි හරියට දන්නේ නැහැ නේ රාෂා. ඔයා ඉන්නකො මම බලා ගන්න. කොහොම හරි යාලව හොයාගෙන කන්ටැක්ට් කරගත්තොත් නිම්නාදගෙන් අහලා ඉන්න. එයාගෙන් මොනව අහන්නද? අම්මා මගේ ලන්චේ බෑග් එකේ දැම්මනේ. ඔව් පුතා. පුතා. ඔයාට තාම බණ්ඩාරවල යාළුවෝ කෝල් කරනවද? ඔව් ඒ. එයාලගෙන් චුට්ටක් අහලා බලනවා සමරසිංහ මැඩම් ට්‍රාන්ස්ෆෝනේ කොහෙද කියලා. මැඩම්ගේ ෆෝන් වැඩ කරන්නේ නැහැ, ශනාලිගේ ෆෝන් වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහනේ. ඔයා අහලා බැලුවේ නැහනේ. අදවම අහලා බලන්න. හා හා බලමු. සචිනී එන්නේ ලෑස්ති වෙනවා ඇති. බස් එකේ එන්නේ ලේසිනේ. තනියමද එන්නේ? තාත්තා එක්ක. හැබැයි අංකල්ට නම් ඉක්මනින්ම ආපහු යන්න ඕනේ කියලා කිව්වා. මට සචිනීගේ තාත්තත් එක්ක කතා කරන්න තිබ්බනම් තමයි හොඳ. කවන්නෑම ෆෝන් එකෙන් කතා කරන්නම්කෝ. ඒ මොකටද? සචිනී එන්න හදන ෆීල්ඩ් එක ගෑනු ළමයෙකුට තනියෙන් ඉහ ගහන්න පුළුවන් ෆීල්ඩ් එකක් නෙවෙයි. සචිනී එක දන්නවා අම්මා. ඔයගෙන වැඩි හිතන්න අවශ්‍ය නැහැ. ඔය ආශ්‍රය කරන පුද්ගලයෝ ගැන, ඒගොල්ලන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන පොඩ්ඩක් සෝදිසි ඉන්න. මේකට ඉන්වයිට් කරලා තියෙන වෝ එකේදී නැති වෙච්ච යාවෝස් ඔෆිසර්ස්ලගේ ෆැමිලිස් නේද? ඔව් සර්. දැන් තවත් ඉන්ටර්ෂන් බෙදාගෙන යන ගමන් තියෙන්නේ. එයා මොනවද කරන්නේ කියලා ඔයා දන්නේ නැත්නම් කමක්. ඔයා එහෙම ඇහුවේ නිකන් වෙන්න බෑ. හරි පුදුමයි නින්නාද. අම්ම කෙනා ජයන්ති ආන්ටිට කතා කරලා කියන්නන්න මං කැමති නෑ කියලා.